අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් ඔබට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබ හමු වෙන මම නජිත් මාතරකේ මම වෙනුරි ගින්නලිය අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තන වෙත රිෂාඩ්ගේ බිරිඳ මාමණ්ඩි මස්සිනා තරව්කරු අධිකරණ වෛද්‍යවරයා හමුවට කොරෝනා මරණ සංඛ්‍යාව 4000 ඉක්මවයි සෙවනත් සුවඳත් දෙන සඳුන් අරණ කොරෝනාවේ සුලමුල පොයන සැලැස්මට චීනෙන් බාධා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිසුම් තුවාල සහිතව දැරියක මියාමී සිද්ධිය සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිඳ ඇගේ පියා වගේම තරව් කරුවෙකුද අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම මේ නිවසේ මීට කලින් මෙහෙකාර සේවයේ නිරත වෙලා හිටපු තවත් කාන්තාවක් දූෂණයට ලක් වෙලා තියෙනවා කියලා ප්‍රශ්න කිරීමලදී හෙළිවලා තියෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගන්න 4 දෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට යොමු කරන්නත් පියවර අරගෙන තියෙනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් බොරැල්ල පොලිසිය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත්තා. අනතුරුව අද අලුයම මන්ත්‍රීවරයාගේ බිරිඳ බිරිඳගේ පියා මෙන්ම මෙහෙකාර සේවය සඳහා දැරිය රැගෙන ආ තරව්කරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ප්‍රකාශ වලින් ගම්ම්‍ය වන කරුණුත් ඒ වගේම විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් පරිවේශනීය සාක්ෂි විද්‍යාත්මක සාක්ෂි සහ තාක්ෂණික සාක්ෂිත් බැංකු වාර්තාත් ඊට අමතරව පශ්චාත් මර පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණුත් අනුව මෙම 16 හැවිරිදි දැරිය ක්‍රූරත්වයට භාජනී වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මෙම දැරිය කොළඹට රැගෙන විත් ක්‍රූරත්වයට භාජනී කිරීම තැනත්තන් වෙළඳාම නැමැති වරද සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන 46 හැවිරිදි ශාබ්දීන් අයේෂා නැමැත්තිය අත්අඩංගුවට ගනු ලැබුවා. බිරිඳගේ පියා වන 70 හැවිරිදි මොහමඩ් ශාබ්දීන් නැමැති අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව මෙහි තැරැව්කරු වන 64 හැවිරිදි ශංකර් හෙවත් පොන්නයියා පණ්ඩාරම් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. මොවුන් පැය 72 කාලයක් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා දෙන ලෙසට. විමර්ශන කණ්ඩායම් මගින් මේ වන විට 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අතර මෙම නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ නිරත කාන්තාවන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනුණා. ඔවුන් අවුරුදු 22 සහ 32 යන වයස්වල පසුවනවා. 22 වියේ පසුවන කාන්තාව එහිදී ප්‍රකාශ කළේ තමන් 2015 වසරේ සිට 2019 වසර දක්වා ගෘහ සේවිකාවක ලෙස රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ බවයි. එහිදී මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයෙකු තමන් දූෂණයට ලක් කළ බව ඇය ප්‍රකාශ කළා. ඒ අනුව මැදවච්චී ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරුද අත්අඩංගුවට ගැනුණා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී මෙහෙකාර දැරියක නියයාම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. ගිනිගත්හිර නගරයේ පැවති උද්ඝෝෂණයට වතු කම්කරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. වවුනියාව නගරයේදීද දැවැන්ත විරෝධතාවක් පැවති අතර යාපනය විද්‍යා දැරියගේ ඝාතකයින්ට දඬුවම් ලබා දුන් අයුරින්ම මෙම සිද්ධියේ වරදකරුවන්ටද දඬුවම් ලබා දිය යුතු බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ. යටියන්තර ප්‍රදේශවාසීන් එක්ව විරෝධතා පාගමනක් පැවැත්වුවා. ගුරුවරුන් දෙමව්පියන් මෙන්ම ප්‍රදේශවාසීන්ද ඒ සඳහා එක්ව සිටියා. මේ අතර උද්ගත වැදි තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් පළ කළ රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා තියෙන සාක්ෂිත් එක්ක මේ අයට කිසිදු ගැළවීමක් ලැබෙන්නේ නැහැ. පැහැදිලිවම කියන මොන හේතුව නිසාවක්වත් රිෂාඩ් බදියුදීන්ද එහෙම නැත්නම් වෙනත් තරාතිරමක පුජ්‍යලයෙක්ද එහෙම නැත්නම් වෙනත් බලපෑමක් එල්ල කරලා වක්කත් කොහෙත්ම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ නීතියෙන් බේරිලා යන්න. මෙහිකාර සේවයේ මෙහිකරුවන් ලෙස සේවයට බඳවා ගන්නා අයගේ වයස් සීමාව අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැගීමට ක්‍රියා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 360 C වගන්තිය යටතේ
කිසියම් දරුවෙකු අලෙවි කිරීමත් මිලදී ගැනීමෙන් එයට සහය වීමත් වසර 20ක සිරදඬුවමක් සඳහා වරදකරුවන් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා තරාතිරම නොබලා සියලුම අයට මෙහිදී දඬුවම් කිරීමට ක්‍රියා කළ යුතු බව. ඊට අමතරව එහි කිසියම් අඩුපාඩුවක් තිබුණොත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඒ පිළිබඳව සහතික වෙනවා තරාතිරම නොබලා මේ සියලුම අපරාධකරුවන්ට දඬුවම් කිරීමට. වයස 16 18 අතර ළමයින් සඳහා කළ නොහැකි අන්තරාදායක රැකියා මෙතෙක් තිබුණේ 52යි. අන්නේ 52 76 දක්වා වැඩි කිරීමට අප සියලු දෙනා උදානම් වෙලා තිබෙනවා. අන්න ඒ අතරට ළමා මෙහෙකාර සේවය අදවන විට එකතු කොට තිබෙනවා. ඉන්පසුව මේ රටේ වයස අවුරුදු 18ට අඩු ළමයෙක් මෙහෙකාර සේවයේ යොදවාගත නොහැකි. කොරෝනා ආසාදනය වුණු 953 දෙනෙකු සුව වෙලා අද අපහු නිවෙස් වලට ගියා. කොහොම වුණත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් 60 ආසාදනය වූ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගියා. ඔනචිත් මේ අතරේ අද දවසේ කොරෝනා ආසාදිනුණු 1785 දෙනෙකු හඳුනා ගත්තා. එමෙන්න සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවලා ගියා. මෙමරිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා සාධිතින් සංඛ්‍යාව 293083ක් මේ අතුරින් 265708 දෙනෙකු සුවය ලැබුවා. ආසාදිතින් 23416 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේ තහවුරු කළ කොරෝනා මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මියගිය අය අතුරින් 26 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර 17 දෙනෙකු කාන්තාවන්. මේ අනුව මෙරට සිදු සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4002ක් දක්වා ඉහළ ගියා. අද දිනේ ඩෙල්ටා වෛරසයේ ආසාදිනේ වූ 23 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිනේ වූ පුද්ගලින් සංඛ්‍යාව 61ක්. ඔවුන් කොළඹ රත්මලාන පිළියන්දල කොළොන්නාව අංගොඩ කෝට්ටේ නවගමුව මහබාගේ කටුනායක මීගමුව බේරුවල ගාල්ල මාතර දඹුල්ල වවුනියාව මුලිතු සහ කිලනොච්ච යන ප්‍රදේශවලට අයත්. කොරෝනා එන්නත් කරන වැඩසටහනද තවදුරටත් සාර්ථකව සිදුවනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලින් 925242 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 48,79,213 දෙනෙකුටද ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 159,081 දෙනෙකුට ලබා දී අවසන්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 112,750 දෙනෙකුටද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 466,247 දෙනෙකුටද ලබා දී අවසන්. මොඩර්න ගැන අපි දැක්කා නොයෙකුත් අසත්‍ය තොරතුරු වාර්තා වෙන බවට. ඒ පිළිබඳව නීතියානුකූලව කටයුතු කරලා තියෙනවා. සෝෂල් මීඩියා හරහා ලුසිෆරේස් කියලා සංගටකයක් ගැන තමා සඳහන් වෙන්නේ. නමුත් එවැනි කිසිම සංගටකයක් මෙම මොඩර්නා එන්නතෙහි අඩංගු නැහැ. මම විශේෂයෙන් කියනවා මෙවැනි අසත්‍ය තොරතුරු වලට රැවටෙන්න එපා. විවිධ බෝ නොවන රෝගවලට ගොදුරු වෙච්ච පිරිස් එන්නත් ලබා ගැනීම සඳහා එහෙමට මැලිකමක් දක්වන බව අප විසින් නිරීක්ෂණය කර තිබෙනවා. අපි තාමත්ම කාරුණිකව ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා ඔබ කිසියම් බෝ නොවන රෝගයකින් පෙළුණත් ඔබේ වයස මෙම එන්නත් ලබා ගැනීමට බාධාවක් නැහැ. ඒ වගේම ඔබ පෙළෙන බෝ නොවන රෝග මෙම එන්නත් ලබා ගැනීමට බාධාවක් නැහැ. බරපතල රෝගාබාධ වලින් ඔබ පෙළුණත් COVID-19 රෝගයෙන්ට ඔබ ගොදුරු වුණොත් මිය යෑමේ ප්‍රවණතාවය වැඩි නිසා ඔබ මේ වෙලාවේ මෙම එන්නත ලබාගත යුතුමයි. ඒ වගේම සමහර පුද්ගලයන් විශේෂයෙන් මැලිකමක් දක්වනවා විවිධ ඖෂධ වර්ග ගණනාවක් පාවිච්චි කරනවා එන්නත ලබා ගැනීමෙන් යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති
ඇතිවෙන්න පුළුවන්ද අපි පැහැදිලිව දැක්ක අපි ලක්ෂ ගානකට එන්නත් කරා එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ සුළු සුළු ආසාත්මිකතා සියල්ල සියල්ලන්ටම සාමාන්‍ය සායනවලදී එන්නත් කිරීම වෛද්‍ය අධීක්ෂණිය යටතේ සිද්ධ වෙනවා ඔබට දරුණු විදිය ආසාත්මිකතාවයක් ඇති වෙලා තිබෙනවා නම් රෝහල්වල කාර්ය මණ්ඩලයේ සූදානමින් සිටිනවා රෝහල් පද්ධතියත් එන්නත් කරණයට අවතීර්ණ වීම තුල ඔබට සුරක්ෂිත ලෙස වෛද්‍ය අධීක්ෂණිය යටතේ මෙම එන්නත් ලබා දීමට අපි සැදී පැහැදී සිටිනවා शासन इतिहासे वैदकत सिद्धुवीम रसक सिद्धुवु ऐसल पोहय दिनेवु अद दिने विहारस्थान रसक विविध पिंका पवत्तुना हबे वेनुरी कोरोना व्याप्तिय निसा अडु पिरिसक के सहभागित्वेनुई मे पिंकम सिद्धु केरुनी ඔනජිත් මේ අතරේ ඇතැම් අය තමන්ගේ නිවෙස්වල සිටින පෙහෙවස් සමාදන් වීමත් අද සිදු කළා. මේ අතරේ ITN සවනක්‍රස් පොතා විකාශයේ මෙවර ගෙනාවේ වරකපොළ වේරගල නෙනගල රජ මහ විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින්. සිදුහත් බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළසින්ද ගැනීම අදවැනි ඇසලපුර පසළොස්වක පොහෝ දිනක සිදු වුණා. සිදුහත් බෝසතුන් ගිහිගේ කලකිරි මහාභී නිෂ්ක්‍රමණය කළේද ඇසල පොහෝ දිනකයි. අදවැනි දිනක රාහුල කුමරුන්ගේ උපත සිදුවීමත විශේෂත්වයක්. ගිහිගේ හැරගිය සිදුහත් බෝසතාණන් වහන්සේ වසර 6කට පසු ලෞතුරා බුද්ධත්වයට පත්ව බරණස ඉසිපතනයේ මිගතායේදී පස්වග මහණුන් උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමද අදවැනි පොහෝ දිනක සිදු වුණා. වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂුන් වහන්සේ වස්විසීම ආරම්භ කරන්නේද ඇසල පොහෝ දාවීම විශේෂත්වයක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සෑම පොහෝ දිනකම විකාශය කරන සවනක් රැස් සජීව වැඩසටහන මෙවරගෙන ආවේ වරකාපුල වේරගල ලෙනගල රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින්. නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියේ මහතාද මේ සඳහා එක්ව සිටියා. විහාරාධිපති පූජ්‍ය අම්පේසිවලි පූජ්‍ය පුන්සිසිගම ගුණරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සවනක් රැස් වැඩසටහන මෙම විහාරස්ථානයේදී ක්‍රියාත්මක කෙරුණා. සවනක් රැස් වැඩසටහන් පවත්වන විහාරස්ථානවල එය සිහිපත් වීම සඳහා සමරු ඵලකයක් පිහිටුවීමද සිදු කෙරෙනවා. ලෙනගල රජමහා විහාරස්ථානයේදී එම කාර්ය සිදු කෙරුණේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැදයි. ස්වාධීන රූපවාහිනිය දිවයිනපුර සවනක් රැස් පෝදා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ලක්කඬ ගුවන් විදුලිය ක්‍රියාවට නංවා ඇති ශාසනාලෝක වැඩසටහනද මීට සමගාමීව සිදු කෙරුණා. සාමණේර භික්ෂුන් වහන්සේ උදෙසා අවශ්‍ය අධ්‍යාපන ග්‍රන්ථ කට්ටර ලබා දීම මෙන්ම උන්වහන්සේගේ දෙමාපියන් නැගීමද ශාසනාලෝක වැඩසටහනට ඇතුළත්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 212 වැන්න අද පැවැත්වුණා. ඒ නුවරඑළිය අගමැති මැදුරේදී පූජ්‍ය නුගේතන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව පැවැත්වුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ධර්මයේ ශ්‍රවණය කිරීමට එක්ව සිටියා. ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ඉදිරිපත් කළ ගැටලුවකට විසඳුම් සපයමින් විහාර හල්මිල්ලෑව විහාරස්ථානයේ ආවාසගේ ප්‍රතිසංස්කරණයෙන් පසු සංඝ සතුකට පූජා කෙරුණා. ඒ වන්දිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදාවේ 62 වෙනි සේනාංකයේ මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා. කඩුවෙල කොතලාවල සංකපිටි විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන පෙරහැර 178 වන වරටත් මෙවර පැවැත්වුණා. පවත්න කොරෝනා තත්ත්වයේ හමුවේ විහාරස්ථානයේ වටා ඇති වීදි ඔස්සේ ගමන් කරමින් පෙරහැර අවසන් කිරීමටයි පියවර ගැනුණේ. පූජ්‍ය කණන්ගම නාරද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සිදු කෙරුණා. මොණරාගල කොටියාගල පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයේ නිදිකල සත්බුදු මැදුර විවෘත කිරීම අද සිදු වුණා. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් වර්ණකුල සූර්ය ප්‍රාදේශීය ලේකම් අසංක දයාරත්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙය සිදු කෙරුණේ. විහාරාධිපති පූජ්‍ය මාරියාරාවේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම සංවිධානය කර තිබුණා. වත්තල හේකිත්ත ගංගාතිලක විහාරස්ථානයේ අභිනවයේ නිදිකල හිටිපිලිමය වන්දනාමාන කටයුතු සඳහා විවෘත කිරීම බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පින්කම පැවැත්වුණේ විහාරාධිපති පූජ්‍ය සරුබිම සීවලි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි. වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. කාබනික පොහොර නිෂ්පාදනය දැන් රට පුරාම සිද්ධ වෙනවා. ඒ වගේම කාබනික පොහොර යොදාගෙන කරන වකවන්ද දවසින් දවස ව්‍යාප්ත වෙමින් පවතිනවා.
කාබනික පොහොර භාවිතයෙන් රටටම අවශ්‍ය කෙරෙන කුරක්කන් බීජ නිෂ්පාදනය කිරීමට මාතලේ උඩවේරගම ගොවීන් සූදානම්ව සිටිනවා. ඒ අනුව ඔවුන් සිදු කළ වගාවන් මේ වන විට සාර්ථක වී තිබෙනවා. මේ රට ඇති කුරක්කන් බීජ නිෂ්පාදන එකම ගම්මානය මෙයයි. එම වගා කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා සොයා බැලුවා. කාබනික පොහොර භාවිතයෙන් අක්කර 22ක මේ වන විට කුරක්කන් බීජ ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. होमागम पालगम ग्राम निलधारी कोट्ठासे काबनिक पोहर भावितेन वगा कटयुतु सिदु करमीन सार्थक प्रतिफलात्कर गत गोवियकु सिटिनवा ओहु वसर गणनावक सिट मेम वगाव सिदु करन अतर दिलीर नाशक आदिय पवासिय गेवत्तेदीम निष्पादने कर गन्नवा मडकलपुए कलवांचिकुडी देतातियु प्रदेशे काबनिक पोहर भावितेन सिदुकल एलवलु वगावेन वेडी प्रतिफल आत्वी तिबिनवा इदिरेदी तमन काबनिक पोहर भावितेन पमनाक वगा कटयुतु सिदुकरन बवाई गोवेन पवसान्ने गोटाबे राजपक्ष जनाधिपति तुमांगे सौभाग्य दैक्म प्रतिपत्ति प्रकाशे एक पुरंदुअक्कुणे हरित पहेन युक्त रटक निर्माण करने काय हरित पहे तीन सेवन विवे सुगंध हमन स्थानीकूत दिन मतृ मुले अरण मग विशेषांगे सौभाग्य दक्ष प्रतिपाति प्रकाश संधान वेलाने रट हरित पहेन बबल रटक मे ए अणु यमीन පසුගියදා ජනතා ආයතනයේ පත්කල ජාතික සඳුන් නරන උද්‍යානය දුන්නුවෙන ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මේ උද්‍යානය පාරිසරික වටිනාකම විනෝදාසහගත කටයුතු දෙක එකතු කරලා තමයි අපි මේ නිර්මාණය කරේ සඳුන් ගස් අපි හිටවලා තියනා මෙතන 1200ක ප්‍රමාණයක් සුදු හඳුන් තියනවා 900ක් රත්හඳුන් තියනවා 300. විශාල පීඨිකාවක් ඉදි කරලා තිනවා. මේ පීඨිකාව ජලමල් වලින් සමන්විතයි. ඒත් එක්ක උද්‍යානය අපි නොගැඹුරු පොකුණු 12ක් තියනවා. ඒ සියල්ලමත් එක්ක එකතු කරලා බලාපොරොත්තු වෙන අනාගතයේදී මහ ජනතාව යොදා ගනී කියලා. කොසලා මාපේ කොච්චර මුදලක් ඔබතුමා වේලා වියදම් කරාද මේ ජාතික සඳුන් දරන ව්‍යාපෘතියට? පළවෙනි අදියර සඳහා මිලියන 132ක්. ඒ වගේම දෙවැනි අදියරට මිලියන 162ක්. මේ සඳුන් ශාක රෝපණය කරන්නම තියෙන ආකෘතියක්ද නැත්නම් ඔබතුමාලා විශේෂයෙන් යොදාගත් ආකෘතියක්ද මේ? ඉදිකිරීම අපි කරලා තියෙන භූමිය ටිකක් ජලය වැඩි පැත්තට තියෙන ඉඩමක්. සඳුන් ගහට හොඳ ආකාරයෙන් වර්ධනය වෙන්න පහසු කරන්න සාමාන්‍ය පොළවෙන් අඩි 2.5ක් විතර උඩට උස්සලා ඒක මත තමයි මේ ගස් හිටවලා තියෙන්නේ. මේ ශාක මනුස්සයෙකුට හේවණක් දෙන තත්ත්වෙට පරිවර්තනය වෙන්න තව කොච්චර කාලයක් ගත වෙයි? අපි හිතනවා අවුරුදු 2ක් වගේ යන කාලයක් වෙනකොට මේක සෙවන දෙන ප්‍රමාණයකට වර්ධනය වෙයි කියලා. මෙතන මේ පීඨිකාව තමයි අපි යෝජනා කරන්නේ ප්‍රාසංගික කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් වෙයි කියලා. මේ පීඨිකාව විශේෂයෙන්ම අපි යෝග, සංගීත සම්දර්ශන, නාට්‍ය, අධ්‍යාපන කටයුතු, ප්‍රදර්ශන කටයුතු ඕනෑම කටයුත්තක් සඳහා මේක යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව බයිසිකල් මන්තිරු, ඇවිදින මන්තිරු, ඒ වගේම ආහාර පාන මිල දී ගන්න පුළුවන් ස්ථාන, ඒ වගේ බොහෝම කටයුතු අනාගතයේදී මේවට සම්බන්ධ කරන්න අපි හිතාගෙන ඉන්නවා. කොසලා මාපිය කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මේ ස්ථානයේ සුදුසුම දේද මේ නිර්මාණය කියලා තියෙන කියලා වාංජතින් ශාල වටනාකමක් තියෙන ඉඩමක මේ ප්‍රදේශය කියන්නේ පරිසරයට සංවේදී ප්‍රදේශයක් මෙතන ඉදිකිරීමක් කළා මේකත් අපි කොන්ක්‍රීට් වනාන්තරයක් කරා නම් අපිට මේ තියෙන සෞම්‍ය හැඟීම ලැබෙන්නේ නැති වෙයි පරිසරය පිරිසිදු කරන්න වාතාශ්‍රය පිරිසිදු කරන්න ගම් අතර පාලනයට ඒ සියල්ලම හිතුවහම පරිසරයේ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් ඉතාම ඉහළ ව්‍යාපෘතියක් තමයි මෙතනදී යොදාගෙන තියෙන්නේ පරිසර සංවර්ධනය කියලා කියන්නේ මහ පොළොව මත කොන්ක්‍රීට් ඉදිකිරීම සිදු කරන එක පමණක් නෙවෙයි. ඒ රටේ පුරවැසියන්ට නිදහසේ කාලය ගත කරන්න, හුස්ම ගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමත් පරිසර සංවර්ධනයක සාධකයක්. ඒ නිසා මේ ඉදිකල සඳුන් අරණ ජාතික උයන හෙට දවසේ මුළු රටටම ප්‍රතිලාභවත් කර දෙනවා නොඅනුමානයි. නුවන් සම්පත් ධම්මික සේනානායක සමගින් සඳුන් අරණ ව්‍යාපෘතියේ සිට COVID-19 වෛරසයේ මූලාරම්භයේ සෙවීමේ දෙවන අදියරේ විමර්ශන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරිපත් කළ සැලසුම චීන රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙතර වෛරස් ව්‍යාප්තියේ මූල ආරම්භයේ සෙවීමේ පරීක්ෂණ දේශපාලනික නිවුස් ස්වභාවයක් පෙන්වම් කරන බවයි කින රජය චෝදනා කරන්නේ. මෙලකට කෙනෙන විපරම විශේෂාංගයක් සමකින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව කතරගම අවසන් මහ පෙරහැර සමගින් ඔබට එක්විය හැකේ. සුබ රාත්‍රියක් ඔබට. අයිබෝවන්. ඉතිහාසයේ මකා දමන්න බැරි කළු පැල්ලම් තියෙනවා. මීට අවුරුදු 38කට කලින් අද වගේම දවසක කිසිදා කිසි කලෙක කිසි විටකදීවත් මකා දමන්න බැරි වුණු කළු පැල්ලමක් අපේ ඉතිහාසයට එක් වෙලා තියෙනවා. කළු ජූලිය අහිංසක දෙමළ මිනිසුන්ව මරලා දාපු ಜಾති ආලයක් කියලා හොරකම් මරකම් තක්කඩිකම් කරපු ඉතිහාසයේ කළුම කළු පැල්ලම ලංකා සිටියමටම ගාපු දවසක් අද. උතුරේදී හමුදා සෙබළුන් 13 දෙනෙක් මරා දාපු සිද්ධියත් එක්ක ඇවිස්සුණු ಜಾති ආලය රටම ගිනි තිබ්බේ මුළු රටටම ලෝකෙටම කළුම කළු තාරගුලියක් දාලා ඉවර කරලයි. එහෙම දෙයක් වෙද්දිත් හිටපු UNP ආණ්ඩුවත් රට පාලනය කරපු විධායක ජනාධිපති JR ජයවර්ධනත් ඇස් කන් පියාගෙන හිටියා මිසක් ඇවිලුණු ගින්න නිවන්න දවස් ගාණක් යනකල්ම මෙලෝ හසරක් කළේම නැහැ. ಜಾති ආලය කියන වචනේත් බලු ගානකට වැටුනේ 83 ජූලි කලබලයත් එක්කමයි. කළු ජූලිය කියලා අදටත් මකන්න බැරි නමකුත් පටබැඳුනේ ඒ සිද්ධිත් එක්ක ඇතිවෙච්ච අසික්කිත වැඩ නිසායි. කළු ජූලියට අවුරුදු 38ක් ගෙවිලත් ඇතිවෙච්ච තුවාලේ නම් තවමත් හරියට හොඳ වෙලා නැහැ. දොරේ අප්පා මරා දාලා ප්‍රභාකරන්ලා පටන් ගත්ත තිරිසන් ත්‍රස්තවාදයට ජාත්‍යන්තරයේ අනුකම්පාව ලැබෙන්න එක හේතුවකුත් උනේ මේ කළු ජූලියයි. බොරැල්ල කනත්තෙන් පටන් ගත්ත කළු ජූලියේ උපත නිකම්ම නිකං අහම්බයක් නෙවෙයි. ඒක සලසුම් සාගත වැඩක් කියලා තේරුම් යනකොට වෙන්න ඕනේ ගොඩක් දේවල් වෙලා ඉවරයි. JR ගේ UNP ආණ්ඩුව කළු ජූලිය නිර්මාණය කළා විතරක් නෙවෙයි ඒක පෝෂණයත් කළා. පාරක් පාරක් ගානේ අහිංසක සහෝදර දෙමළ මිනිස්සුන්ගේ මිනි පිච්චෙද්දී ඒකේ වාසිය ගත්ත වෙලින් කවුරුත් නෙවෙයි පිටරටවල ඉන්න කොටින්ට හිතවාදී වෙච්ච දෙමළ උන්දලා. උතුර දකුණ වෙන් කරන වැටවැටුනේත් 83 කළු ජූලියත් එක්කමයි. දෙමළ මිනිසුන්ගේ හදවතට සිංහල මිනිහා ගැන වෛරයක් එක්කලෙත් ක්‍රෝධය ඇතිකලෙත් කළු ජූලියමයි. 80 ජූලි මාසයේදී රුපියල් 10කින් පරිවැඩි කරන්න කියලා ඉල්ලලා පාරට බහැපු කම්කරුවන්ට පයින් ගහලා එලවල දැම්මෙත් 83 කළු ජූලියේදී ඇස්කන් පියාගෙන හිටපු JR ජයවර්ධනගේ UNP ආණ්ඩුවමයි. හරියට බැලුවොත් ජූලි මාසේ කළු වෙන්න පටන් ගත්තේ 1980 ඉඳලාමයි. කම්කරුවන්ගේ ජීවිත කළු කරපු UNP ආණ්ඩුව 83 දී මුළු රටම කළු කළා. ඒ කළු කරපු පැල්ලම මකන එක ලේසි පහසු දෙයක් උනේ නැහැ. 2009 මැයි 19 වෙනිදා ඝාතකයා ඝාතනය කරලා ත්‍රස්තවාදය රටෙන් නැත්තරම නැති කරලා දැම්මත් 83 ඇති කරපු ඒ ලේ පැල්ලමුත් කළු පැල්ලමුත් තවමත් ඉතිරි වෙලා තියෙනවා. වාසනාවකට ත්‍රස්තවාදය නැති කරපු රටේ අද උතුරු දකුණු සහෝදරත්වයේ පටන් අරගෙන තියෙනවා. දෙමළද සිංහලද මුස්ලිම්ද බර්ගර්ද කියලා බලන්නේ නැතුව හැම කෙනාටම එකට ඉඳගෙන වැඩ කරන්න පුළුවන් රටක් නිර්මාණය වෙගෙන එනවා. අද පරම්පරාවත් හෙට පරම්පරාවත් හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. හැරිලා බලන්න ආයේ යන්න 83ට රටම කළු කරපු ඒ කළු ජූලියක් නැවත මේ පොළොව මත සසර වසනතුරු ඇති නොවෙන්නට අපි කවුරු කවුරුත් වග බලා ගන්න ඕන කියන එක. පිටපත සුධර්මන් රදලිය කොටගෙන්නේ.